අයිබෝන් ඔමෙකතුලයි නේ සර්ගී කියුඩිප් චලනගෙන් එන තවත් වීඩියෝක එක. ඉතින් iPhone 13 එක රිලීස් කරන තවත් මාස ගණනක් විතරයි තියෙන්නේ. ඉතින් අපි ගිය අවුරුද්දේ දැක්කා Apple ආ iPhone 12 එක රිලීස් කරා. ඉතින් ඒ වගේම මම මේක රිවිව් එක මුලින්ම ගෙන iPhone 12 Pro Max එකේ. ඉතින් ඊට කලින් iPhone 11 Pro Max එක රිලීස් වුණා. ඉතින් මේක රිවිව් එකත් මුලින්ම ගෙනවා. ඉතින් මේ රිවිව්ස් බලලා ඇති කියලා මං හිතනවා මේ වෙද්දි ඉතින් කොහොම වුණත් අපි හැමෝම දන්න පහුගේ අවුරුදු ගානම එක බලද්දි සැප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙද්දි අලුත් iPhone එක රිලීස් වෙනවා කියලා. ඉතින් අපිට මීට පැය කිහිපයකට කලින් iPhone 12s එක එහෙම නැත්නම් iPhone 13 හරි මේ දෙකෙන් මොකක් හරි එකක් කියලා හිතන්න පුළුවන් වෙන ප්‍රොටෝටයිප් එකක් බලා ගන්න හම්බුණා. ඉතින් ඒ නිසා මං හිතුව වීඩියෝක් හදන්න ඕනේ කොහොමද iPhone 13 එක මොන වගේ වෙයිද කියලා. ඉතින් ඔයගොල්ලෝ තුලින් ඉස්සෙල්ලා YouTube channel එකත් එක්ක අනිවාර්යෙන් පල්ලෙහාට තුබර subscribe button එක click කරලා එකතුනොත් ඉස්සරහට මම දාන videos එකක් ගන්නම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මාත් හිතන දේවල් අර තියෙන අදහස් දාන්න තමයි අනිවාර්යෙන් පල්ලෙහාට comment section එක තියෙන්නේ. ඉතින් ඇවිල්ලා comment එකක් දාන්න අමතක කරන්න එපා. මේ videos වල අනුග්‍රහය දක්වන්නේ Wondershare Mockit. ඉතින් Wondershare Mockit කියන software එක හරහා අපිට හැකිය අතර ගොඩම පහසුවෙන් අපි මොකක් හරි application එකක් කරමු මොනවා හරි දෙයක් හදද්දී මේක design එක අපිට සකස් කරන්න. උදාහරණයක් විදිහට ගන්නවා හදන මොකක් හරි app එකක් හරියට Spotify වගේ. මේ Spotify application එක අපිට redesign කරලා මේකේ අර අපිට හදා ගන්න පුළුවන් එක එක buttons press කරාම කොයි වගේ තැන් වලටද කොයි වගේ screens වලටද යන්න ඕනේ මේ buttons වෙන වෙනම layouts වෙන වෙනම සකස් කරන්න අපිට හැකිය අතර මේ application එක පාවිච්චි කරලා. මේකේ තියෙන විවිධ images, text මේ වගේ දේවල් පාවිච්චි කර පුළුවන් drag and drop කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරලා වට අන්තිමට කොහොමද මේ layout එක සකස් වෙන්න ඕනේ කියලා බලන්න පුළුවන්. මේක තවත් team එකක් එක්ක වැඩ කරන්න පුළුවන්. කටියත් එක්ක share කරගන්න පුළුවන්. මේ වගේ කරලාට අවශ්‍ය දින මේ prototype එක මාර ලස්සනට හදා ගන්න පුළුවන්. ඔයාට mockit එක පාවිච්චි කරලා. ඒ වගේම ඔයාට මේක try කරන්න උනන් nominally try කරන්න පුළුවන්. මම පල්ලේ description එකේ link එක දාලා තිනවා. මේ website එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් ඔයාට බලා ගන්න පුළුවන් try mockit free. ඒ වගේම buy now කියලා buttons දෙකක් තියෙනවා. ඉතින් ඔයාලා try කරලා ඊට පස්සේ purchase කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම අර මම කලින් කිව්ව විදිහට ඔයාට මේක share කරලා තවත් කට්ටියත් එක්කම වෙලා මේක වැඩ කරන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම විවිධ libraries අපේ templates වගේ දේවල් මේක ඇතුළෙන් built in බලා ගන්න හම්බ වෙනවා. ඉතින් try කරලා බලන්න Wondershare Mockit එක මම පල්ලේ description එකේ links දාලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ අවුරුදු 2021 iPhone එක රිලීස් වෙනවා. ඉතින් මේක මාර හයිප් එකක් තියෙන ඩිවයිස් එකක් වෙනවා අනිවාර්යෙන්ම. මොකද මේ අවුරුද්දේ මම කලින් කතා කරා Note 10 රිලීස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ Samsung Note එක තමයි ප්‍රධාන විදිහට Apple ලගේ කම්පිටිටර් හැම අවුරුද්දෙම. ඉතින් මේක අපිට මේ series එකත් එක්ක ඇත්තටම කම්පිටිටර් කෙනෙක් එන්නේ නැහැ Apple ලගින්. හැබැයි Apple ලගේ ඉඳගෙන Samsung උයි Apple උයි අතර සීතල යුද්ධයක් වෙන මාසයක් තමයි මේ සැප්තැම්බර් ඔක්තෝබර් කියන්නේ. මොකද මුලින්ම Samsung Note එකක් එනවා, ඒත් එක්කම iPhone එකක් එනවා. මේ දෙක තමයි මිනිස්සු අතර දෝල්ලේ වෙන්නේ හොඳම ෆෝන් දෙක වගේ එළියට යන්නේ. හැබැයි මේ අවුරුද්දේ කෙලින්ම iPhone එකට chance එක තියෙනවා මාකට් එක අල්ලන්න. මොකද තවදුරත් Samsung ආයතනයේ මේ අවුරුද්ද තුරද Note එකක් release කරන්න නැති නිසා මම කියනවා කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් මේ පාර සෑහෙන hype එකක් තියෙනවා. ඉතින් ගොඩක් දුරට Apple ලා කරන දෙයකින් සමහරකට මාකට් ෂෙයර් එකේ ලොකු වෙනසක් ඉස්සරහට වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට විශේෂ දේවල් ටිකක් මේ පාර iPhone එක experience කරන්න පුළුවන් වේවි. වැදගත්ම දේ display එක. මේ පාරවත් Apple ලා 120ක hertz 120ක display එකක් දෙයි කියලා බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒ වගේම අපිට දැනට තියෙන leaks අනුව 120 hertz 120ක display එකක් දෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒකම ස්ක්‍රීන් සයිස් එක වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය 12 Pro Max එකේ සයිස් එකට අපිට ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන් වේවි. ඒවම් කලර්ස් වලත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය බ්ලූ කලර් එක, গোল্ড කලර් එක, බ්ලැක් කලර් එක මේ දේවල් ටික අපිට බලා ගන්න හම්බ වේවි. ඉතින් ස්ටෝරේජ් එක 1 TB දක්වා ලැබෙයි කියලා තමයි රූමර්ස් වල සඳහන් වෙන්නේ. ඒත් ඒක අපිට A15 Bionic chipset එක බලා ගන්න හම්බෙනවා. A15 Bionic chipset එක 4 nanometer chipset එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. බලමු මොනකද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් 4 nanometer chipset එකක් අපිට experience කරන්න හැකියාව ලැබෙන මේ පාර iPhone එකේ ගොඩක් දුරට. ඉතින් මේකත් එක්ක ගොඩක් හොඳ performance අනිවාර්යම අපිට බලා ගන්න පුළුවන් වෙවි. ඉතින් මම ඇත්තටම ගොඩක් excited ලා ඉන්නේ A15 එක කොයි වගේ වෙයිද කියලා බලා ගන්න. ඒත් එක්කම iOS 15 එක තවදුරටත් ගොඩක් දේවල් එකතු වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කොහොමනම් මේ device එකට වැටෙන නම විදිහට ගොඩක් දුරට එන්න තියෙන chance එක මම personally විශ්වාස කරන විදිහට iPhone 12s කියන එක. මොකද Apple හැම අවුරුද්දම අර අවුරුද්දක් කර අවුරුද්දක් අර S කියන model එකක් release කරා. ඉතින් විශේෂම දේ තමයි ඊළඟට තියෙන 13. ඉතින් 13 කියන නම් එක මං හිතන්නේ පාවිච්චි කරයි කියලා. එනවනම් කොහෙන්න තියෙන iPhone 20 21 වගේ එකක්. හැබැයි ඊට වඩා මං හිතන iPhone 12s එක කියන එක ටිකක්
නම විදිහට හොඳ වේවි කියලා. ඉතින් හදිසියෙත් මේ පාරෙන්න මයින් අප්ග්‍රේඩ් එකක් නම් අනිවාර්යම iPhone 12 S කියලා මේක නම් කරાવી. තවත් රූමර්ස් වලදී කතා කරලා දෙන ටච් ID ක ආපුසරක් කේක් ඉන්ස්ක්‍රීන් ෆින්ගර්ප්‍රින්ට් එක විදිහට. මේක ෂුවර් කරන්න බෑ Appleලා මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරයිද කියලා සමහරකට කරන්න පුළුවන් නොවෙන්න පුළුවන්. පර්සනලි මම හිතන මේක කරන එකක් නෑ කියලා. හැබැයි මේ විදිහ රූමර්ස් වල සඳහන් වෙනවා සමහරක් විට ටච් ID ක වෙනුවට පාවිච්චි කරයි කියලා ඉන්ස්ක්‍රීන් ෆින්ගර්ප්‍රින්ට් එක. ඒ වගේම Appleලා ගිය පාර අනවුන්ස් කරා MagSafe එක. ඉතින් MagSafe එක තමයි මේ විදිහ තියෙන ෆාස්ට්ස්ම වයර්ලස් චාර්ජින් එක iPhones වලට. ඉතින් මේක අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ඉම්ප්‍රූව් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් MagSafe එකත් එක්ක 25 watt පත් අපිට experience කරන්න හැකියාව ලැබෙවි කියලා සදහන් වෙනවා. ඉතින් කොහොමනම් තවදුරටත් iPhone එකේ අපිට chargers මුකුත් හම්බ වෙන්නේ නැති නිසා මේ දේ වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. මොකද ගොඩක් වෙලාවට මේ Apple ලා force කරන cable එක නැතුව wireless charging කරන මිනිස්සුන්ව ඉතින් මේක එකතකින් හොඳයි. මොකද කේබල් එකක් පාවිච්චි කරනගෙන හැම වෙලෙම ඒක අපි ඒකට plug කරනවා අයින් කරනවා plug කරනවා අයින් කරනවා මේ parts උනත් නිතර move වෙද්දි ගෙවෙන්න මොන හරි වෙන chance එකක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ වෙද්දි phones ගොඩක් waterproof විදිහට සකස් වෙන ඉතින් ගොඩක් පහසුවෙන් වතුර වගේ තිබුණත් charge කරද්දී උනත් යම් කිසි විදිහට damage වෙන්න පුළුවන්. මේක නිසා තමයි Apple අර moisture sensor එකක් lightning port එක තුල තියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි වතුර වගේ දැම්මට පස්සේ phone එක charge කරන්න ගත්තම charge වෙන්නේ නැතුව moisture තියනවා කියලා එහෙම නැත්නම් වතුර ඇතුලේ තියනවා කියලා අපිට අඟවන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් දුරට wireless charging කියන එක promote කරන්න අවශ්‍ය නිසා මේ පාර Apple ලා MagSafe කියන එක ගිය පාර release කරා වගේ මේ පාර ඒක තවදුරටත් improve කරලා release කරයි කියලා. ඉතින් මේ පාර devices ප්‍රධාන විදිහට හතරක් release වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. 13 කියලා 13 mini 13 ඒ වගේම 13 pro 13 pro max එන්න පුළුවන්. ඉතින් හැබැයි S version එකක් අවුත් සමහරකට අර Samsung එක මේ පාර තරගයක් නැති නිසා මේගොල්ලන්ට මාකට් එක කලින් ලොකු ගැටලුවක් නැති නිසා සමහරකට 12S කියලා આવොත් 12S එකයි 12S max කියලා වගේ එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් එහෙම අවුත් ගොඩක් කරලා models දෙකක් විතර මේ පාර release වෙවි. ඉතින් මේ විදිහට තමයි අලුත් iPhone එක ගැන දැනගන්න හම්බ වෙන්නේ. ඉතින් පැහැදිලිවම battery life improvement එක මේ පාර තියෙන්න ඕනේ. මොකද මම කලින් වීඩියෝ එකක් කතා කරා මම 12 එකේ battery life එක ගැන සටිස් වෙන්නේ නැහැ කියලා. ඉතින් 11 එකත් එක compare කරද්දී ඉතින් මේ පාර battery life එකක් තියෙන්න ඕනේ. ඒ වගේම display එක පැහැදිලිවම ඒ වගේම camera එක ගැන එක එක rumors එනවා. cameras 3ක් එනවා කියලා කියනවා 4ක් එනවා කියලා කියනවා. නම් මේක ගැන හරියට විස්තරයක් නැත්නම් මම මේක ගැන කතා කරන්නේ නැහැ. කොහොමනම් ගිය පාරත් අපිට බලා ගන්න ඕනේ වැඩිපුර එක sense එකක් ආවා. ඉතින් camera 3 තවත් සෙන්ස් එකකුයි. ඉතින් මේ පාර කැමරා හතරකට යන්න ලොකු chance එකක් තියෙනවා. අප බලමු මොන වගේ තීරණයක් අපල්ල ගනීද කියලා. අලුතෙන් විස්තර දැනගත්ත එකම ඔයාලට වීඩියෝ එකකින් අරන් ඉන්න. වීඩියෝ ෂෙයා කරන්න දැනෙන්න දැනගන්න මගේ පල්ලේ තරත් පාඩ subscribe button press කරොත් ඉස්සරහට මම දාන වීඩියෝස් ස්වාග්ගාවට මේක ගන්න පුළුවන්. අපි ආයතන දෙටි ගාමරක ඔයාලට හැමෝටම සුබ දවසක්.